සාධ 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 පින්වත්නී මේ ලෝකයට පහළවෙච්ච බුදුරජාණන් වහන්සේලා නිරන්තරයෙන්ම ධර්මය දේශනා කළේ මේ දුක්සහිත සංසාරගමනය ගමන් කරන මේ සත්වයන්ට ඒ සසරගමනෙන් අත්මි දෙන්නට මාර්ගගේ ප්‍රතිපදාව කියර දෙෙන්ට. මෙ මිනිසුන්ගේ දෙවියන්ගේ ජීවිතවල යහපතු දෙසා, සසරගමනේ යහපත දෙසා එ සසරගමනින් මිදන්නට උපකාරය පිණිස. පිවත්නි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා මෙ මිනිසුන්ගේ මෙලෝ ජීවිතය සූපත් කරගන්නට. එවගේම මේ මිනිසුන්ගේ පරලෝ ජීවිතය සූපත් කරගන්නට. ්‍ර සදධර්මය මන්ගේ ජවිතයට යම් කෙ ගලපගන්නවාද. ඒකනකෙනගේ මෙලෝජීවිතයත් පරලෝ ජීවිතයත් සූපත් වෙනවා මයි. එනිසා ඉවත්න අපගේ ගෞතම බුදුරජණන් වහන්සේ මහා කරුණාවෙන් තමන්ගේ ජීවිත කාලය අවරුදු හතලිස් පහක් පුරාවටම මේ ලෝක සත්්‍යයාට කරුණාවෙන් ඒ යන්නාවූ උතුම් ප්‍රතිපදාවට. දුක් සහිත සසරින් ගැලවෙන මිදෙන ඒ උතුම්මූ ආරය මාර්ගය දේශනාකොට වදාලා. පන්නත් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල සමාජී පිළිබඳව අධවිතීයෝ බුදුමාකාර අවබෝධයක් තිබුණා. පරිපූර්ණූ අවබෝධයක් තිබුණා. අපගේ ජීවිතවලට ගලපාගන්නට අපගේ මේ ජීවිතයේ සාර්ථක කරගන්නට ඒ තුළ අප්‍රමාණ ව ර පින්වත්න ලෞකික ජීවිතයක් ගවෙන කෙනාත් තුළ ගොඩ නගාගන්නට ඕන ගුණධර්ම බුදුරියන්සේ පෙන්වා දුන්නා. මේ ලෞකික ජීවිතය නොපිරිහි පවත්වාගෙන යන්නේ කොහම දෙ කියීන කාරණ බුදුරියන් වන්සේ දේශනාකොට වදාලා. බුදුරියන් වන්සේ එක අවස්ථාවගෙදී වදාලා පුද්ගලයන් පස්සෙනෙක් ගැන පින්වත්න. අංගුත්තර නිකායි පස්සර නිපාතයට අයිති සූත්‍රයක සඳහන්ගෙනවා දුක්කතා සූත්‍රයේදී බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා කතා කරන්න දුෂ්කර පුද්ගලින් පස් දෙනි පින්වතින් මේ කාරණ අපේ ජීවිතයට හොඳින් ගලපගන්න ඕනි මේ දහම්කාරණ අපේ ජීවිතයට හොඳින් ඇතුල් කරගන්න ටෝනි එනිසා මේ ධර්මදේශනය ශ්‍රපණය කරනකොට මේ කියන කාරණා හොඳින් සිහි කරට. තමන්ට මේ ජීවිතේතුවෙල අද්දකිනට ලැබුණු දේවල්. මේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු දෙදස් පන්සේ හැටකට කලින්. අනි මේ දේශනා කළේ අපි දැකල නේද. අප ගැන හිතල නේද. මේකන කාරණා අත්ත්‍යයයි නේදයක ලබ සෙහි කරන්නට ඕනනි. පින්වත්නි බුදුරජයන්සේ දේශනා කොට වදාලා අස්සද්දස්ස භික්කවේ සද්ධාකතා දුක්කතා. මෙ ස්්‍රද්ධාව නැතිකෙනත්ත එක්ක? ්‍රද්ධාවව පිළිබඳව කතා කරනකොට එක හරි දෂ්කර කාර්යක් කියලා. පින්වත්න බුදුරජාන්හන්සේ දේශනාකොට වදාලා ශ්‍රද්ධාව කියල කියන්නේ බුදුරජණන්හන්සේ පිළිබඳව යම්කිෙනෙක් තුළ තිෙනවවානම් පහැදීමක්. මේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව යම් කෙනෙක් තුවෙල තියෙනවා නම් පැහැදීමක්. මහා සංගය පිබඳ තින යම් කකිෙනක්තුවල පැහදීමක්. බදුරජාණන් වහන්සේ ඒ ශ්‍රී සද්ධර්මය සංගරත්නය පිළිබඳව ගුණ වශයෙන් යම්ගන දැනගෙන. ඒ පිළිබඳව පැහැදීමක් තියෙනවනං ඒස් ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති කෙනා සමග ඒ පිළිබඳව කතා කරනකොට එකතා දෘෂ්කරකාරයක් එක දුක්කතාවක් කියල බදුරියන්සේ වදාලේ. ඊට බුදරියන්සේ දේශකොට බදාලා ඊගහ පුද්ගල ගන පිවත්න්නේ. දුස්සීලස්ස සීල කතා දුක්කතා. මේ දුසිල්වත් පුද්ගලයා සමග යම් කෙනෙක් සීලයේ පිළිබඳව කතා කරන ඕන. සිල්වල් දේ පිළිබඳව කතා කරන වනම්. එක දුෂ්කර කතාවක්. එක කළ නොහැකි කතාවක්. එක සාර්ථක කතාවක් කිය බුදුරියන් වස වදාලා. අනිකාාරණය පින්වත්න්නේ බුදුරජයන් වසේ දේශනා කළ අපස් උතස්ස බාහු සච්ච කතා දුක්කතා. අපස් උතස මේ ධර්ම්‍යාන. එතරම් නැති අල්පස් ෘත භවිං යුත්ත නැත් එක් යම් දහම්කාරණයක් ඒ ධම්කාරණ සාගච්ඡා කිරීමක් කරනවනම්. එක දෂ්කර කටයුත්තක්. එක දුකතාවක් ෙළබදුරයන් වස වදාලා. හතරවිනිකාරණය මච්චරියස්ස චාග කතා දුක්කතා මච්චරියස්ස මසුරු කෙනා සමඟ තයාගේ චාගේඒ මනත්තං අතැරීම පිළිබඳව කරන වනම්. ඒ දුුෂ්ර කතාවක් ඒ දුක්කතාවක්. අනිත්කාරණය බුදුරාන් වන්සේ වදාළේ දුප්ප්ඥස්ස පඥ්ඥා කතා දුක්කතා දුප්ඥස ප්‍රඥාව නැති ප්‍රඥ්ඥාව හීන කෙනත් එක්ක. යම් කෙනෙක් මේ ප්‍රඥ්ඥාවට සම්බන්ධම මේ ප්‍රඥ්ඥාව ගැන කතා කරන වනම්පින් වන්නේ ඒක දුෂ්කර කතාවක් කිය බදුරයන් වහන්සේ වදාලා. මේකන කාරණා පින්වත්නී. හොඳ මෙහි කර මේ කියන කාරණ අපේ ජීවිතවලට කොච්චරනම් අදාලයිද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලේ ශ්‍රද්ධාව නැති කෙනත් එක්ක ශ්‍රද්ධාව පිළිබඳව වතා කරවනා. ඒකාරණය දෂ්කරකාරණයක්. එක කතා කරන්නට අපහසු දෙයක්. ඒ කතාව පවත්වා ගැනට නොහැකි දෙයා. පින්වත්න ශ්‍රද්ධාවෙන් තොර කෙන බුදුරජාණන් වන්සේ ගෙන. ඒ ශ්‍රී සද්ධර්මය ගැන සංගරත්නය ගැන අවබෝධයක් නැති ගුණ වශයෙන් දන්නේ නැතිකෙනත් එක්ක. යම් කෙනෙක් බුදුරජාණන් වන්සේගේ ගුණ කියනවන. ඒ බුදුරජාණන් වහන්සේ අරහං වන සේක සම්මා සබුද්ධයි වි්‍යාචරණ සම්පන්නයි. සුගත වූ සේකය කියලා යම් කෙනෙක් කතා කරනවනන් කියනවන ගුණ. ඒ රද්ධාව නැති කෙනා? ඒ අනුමුදන් වෙනි නෑැ පින්වන්නේ. එහෙම කියනට කැමති නෑ. ඒ අහන්ඩ තමන්ගේ සවන්නතට ඒ ඒ හන්න වැටිනවටවත් කැමති නෑ. ඒක තමට දරාගන්නට නොහැකි සභායක්තම අතුල පෙන්නන්නේ. ඒ ඒ පිළිබඳව ඒ පුද්ගලයා විරෝධයක් දක්වන වහමනත්තන් ඒ පිබඳව විරුද්ධෝ නැගී සිටීම මක් මයි කිනට ලැබෙන පිවත්න්නේ. බුදුරජාණන්සේ පිළිබඳව සංඝා ගන කතා කරන ගට තරාක් ගන්නවා. ඔබට හමුවෙලාඇති ඕන තරන්. බගේ කාරයයාල්ලේ ගමය ඔබත් එකකන්න යහලු පිරිසතර. සංා ගැ කතා කරනකට තර ඇතු වෙන හිතේ. ශ්‍රී සද්ධර්මය පිළිබඳව කතා කරනට එහි ගුණ කියනකොට. අපි ජීවිතරට ඉන් ලැබෙන පිලිසරණ ගැෙන කියනකොට මේ ශ්‍රද්ධාව නැති කෙන තුළ දවේශය කටගන්නේ තරා කටගන්නේ.ඒට හේතුව තමා පින්වත්න්නේ ශ්‍රද්ධාව නැතිකෙනා තුළ ඒ පුද්ගලය දන්නවත් තමන්තුලේ ශ්‍රද්ධා සම්පත්තියෙන් දකිින්ට නැහැයි කියලා. අං ඒ හේතු කට ගෙන පිළිඳ කතා කරනකොටකට නුරත්සන සභාවක කහතුර බෙන්නේ. ඒ තරහක්ගන්නේ ද්වේශයක් හොතුළල හටගන්න ඒ පිළිබඳුව නොසතුට ඇතිවෙන්නේ තමතුළ ශ්‍රද්ධාව නැතිකොට. ඉස් ්‍රද්ධාව නැති කෙනා පින්වන්නේ ඒතුළ දකින්නේ අඩු පාඩුව දහම් කතාවක් කළත් පින්වත්න්නේ ඒේතුළ දකි නඩු පාඩුවා. දහම් කතාවක් කරනකොටම හොඳුවට බලන්න යම්කිනෙක් දහම් කතාවක් කරනවන දහම් කරුණු කියනවන. එක ැබලි ත්සාසරන හි සිදුරක් කොයින්ද එඒහි අඩු පාඩුවකොයන්නට ත්සා කරනවා. ඒ ්‍රද්ධාව නැතිකිනාගේ ස්වභාවය පින්වන්නේ ඔය වගේ දනංජානීකන බ්‍රහ්මණයා ඒ දනංජානීකන බ්‍රාහ්මණයගේ බිරිඳ පොහෝවිට නමු බුද්ධායය කෙළ කියනවා. නමු බුද්ධායකිල කියන්නේ බුදුරජාණන් වහන්සට නමස්කාරවේවාගේ නර්ථය. මේ දනජානන බ්‍රාහ්මණයට ඒ මගේ බිරිඳ නමෝ බද්හය කියලා කියනකොට දෙඩි තරා ඇතිවෙන හිතට කරෝධයක් ඇති වෙනවා. දවේශෙන් තමායි තනජනි බ්‍රහමණ ඉන්නේ. ඒක වර්තමානයට දඒ විදහීම පින්වන්නේ නමු බුද්ධායයි කියල කියනකොට කෙනෙ හිනා වෙනවා. නමුත් තමන් බුදුරජන් වන්සේ සරණ ගිපු කෙනෙක් කියලටම හඳු නන්නේ. ඔබ අතර පිට සැතර ට බලන්ඩ පුළුවන් ඔබගේ කාර්යල්ලියබට ලන්න්න පුලුවන්. ඔබ උදේට ගුඩ්මෝනිීන් කියලා කියනකට. වබ නෝ බද්ාය කිය කියට කෙනෙක් අමුතු විදිීට බලනවා. කෙනෙක් හිනා වෙනවා. ශ්‍රද්ධාවකිනෙක පහිටල නෑ තමන් තුළ. තමන් බුද්ධාමේ අධානවා කියල කිව්වට. බුදුරජන්වන්සේ සරණගියයාා කියල කිව්වට ඇත්තටම තිසරණය ඔවුන් තුළ නෑ. බුදුරජන් වහන්සේට නමස්කාරවේවා නමෝබුද්ධාය කිය කියන්නට කෙනෙකුට පෞරෂයක් තියන්නට ඕන. තමන් අවන්කොම තිසරණ පිහිිෙනෙක් වෙන්න ඕනි. ඒ නිසා පින්වත්න්නේ යම් කෙනෙක් මේ ජීවිතය තුළ මේ තිසරයේ තමන්ගේ ජීවිතට ගලප කරන්නවාවනන් එත් තිසරණය පිහිටල ඉන්නවනම්. අන්න ඒ කියන කෙනා මේ බුදුරජාණන් වන්සේගේ ගුණ සංගරත්නයේ ගුණ ඒ ධර්මරත්නයේ ගුණ අහන්ට කියන්නට කැමතියි. පංවත්න්නේ ඔබ හොඳදුවට බලට ඔබගේ නිවස තුළ රූපවාහයනයේ ධර්මදේශනාවක් යනකොට ඒ ධර්මදේශනට අකමැත්තෙන්. එක අහන්ට ප්‍රියභාවයක් නැතුව වෙනත් චැනලෙහකට මාරු කරල වෙනත් කතාවක් බලනවාන අර්ථයක් නැති වෙනත් කතාවක් අ ධර්මදේශනයේ ඉවත් කරලා බලනවා. නමුති ධර්මදේශනය තුළ මුල ජවිතයේයටට ගල්පගන්නට බොහෝ කරුණු කියබෙනවා. අර ටෙලිනාට්ටි තුළ ජීවිතයට හිස් දෙවල් විතර එලැබෙන්නේ. ඒතුළ තියන් හිස් බවක් නමුත් ඒකි පිළිගන්නවා. බොහෝම කැමැත්තිෙන් බාරගන්නවා. ඒ හිස්දේවල් එක්කම ජීවිතය ගෙනනනවා. ස්්‍රද්ධාව නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මය නේදය කියෙන තමට දැනන්නේ. මේ ශ්‍රී සද්ධර්මය තුළින් ගතයුත්තය කුමක්ද කියලා ගන්ට දන්නේ. සංගරත්නය ගෙන කතා කරනගේ සංගරත්නයේ ආඩු පාඩු කියනව පින්වත්න. දකින්නේ නිරන්තරේ මාඩුවක්. ශ්‍රී සදධර්මය කරනකට තුළත් අඩුවක්දකිවා. ුදුජාන්සේ නමක් කෙ කියන ලෝකයේ අග්‍රස්ථානය වැඩසිටිනො උත්තමයි. ඊට එයයින් වැඩසිටින්නාව යම් කෙනෙක් නන්න ඇත. එනිසා පංවත්නිය උත්තමයා විසින් දේශනා කරන ලද යම් ධර්මයක් ඇත්ද. ඒ ධර්මය අපේ ජීවිතට ගලප ගන්නට ඕනි. එක අපිට ලැබික්ක ලාබයක්. ශ්‍රද්ධාව කල කියැන පින්වත් අපේ ජීවිතවට ලෙමිච්චි ලාබයක් ඒක ධනයක් ඒ ශ්‍රද්ධහ ලාබය ඒ ධනය? අපි ආරක්ෂකරගන්නට දැන ගැන්ඕන අපේ ජීවිතව ල අපි කේන්දර පස්ස යනවනම් නැකත් සරණ යනවනම් අපි අපිගනම හිතන්නටෝන අපි තිසර නිසරණ ගිබපු කෙනෙක්ද බුදුරජාණ වහන්සේ සරණ ගිබපු කෙනෙක්ද කියලා. එනිසා පින්වදන යමෙක් බෝධීන්වාන්ස අසට ගිහිල්ල බෝධීන්වහන්සේගේ අත්තක පඩුළු ගැට ගනවනම් කාසියක් දිකැල්ල කොතල එක බෝධීවන්සගේ අත්ත ගට ගනවා. බෝධීන් වහන්සේට අතිශයෙන් ගෞරවෙන් දනමස්කාර කරලා වඳන කොටාපි. තවන කැව්දිල බෝධීන්වහන්සේගේ පළුරු ගැටගහනකොට හිතන්ට පොල්ටක්. අපි තිසරණය සරණ ගිබු අයද. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියාද. අපි තුළ ශ්‍රද්ධාව තියනවද එනි සාපත්ම ශ්‍රද්ධාව කළකැන ලාබයක් එක රැක ගන්ඩ. ්‍රදධාව තියෙන ෙනත්ත එක් ශ්‍රද්ධාව පිළිඳන කතා කරන්න පුළුවන්. ශ්‍රදධාවෙන් ජුක්ත පිරිස කාශ්‍රක කණට ඔබට ලැෙනවන මේ ජවිතේ. ඒමයි ඔබට ලැබෙන භාග්‍ය. පින්වන යම් කෙනෙක් අවංකවම කටයුතු කරන කෙනෙක් නම්. ඔහුගේ සිත විවෘර්තයි නම් මනස විවෘර්තයි නම්. රජුභාවෙන් යුක්තයි නම්. ආන්න ඒ කෙනත්තෙක්ක දහම් කතාව කරන්නට පුළුවන්. ඔබ හොඳට හොල බලට. මේ තියන මේ කියන ගති තිබෙන වනම් ඒකෙනගේ ස්වභභාවය ඔවුත්තක දහම්කතාව කරනකොට ඔහු ඉතාම එක්වනින් ්‍රද්ධාවට පැමිෙනවා. සාදු සාධුව එනම් සත්‍යයක් කියලා හිතනවා. ආනෙ ඒකනා පින්වත් ධර්මය හොයාගෙන යනවා. කෙනෙකට බනපදයක් හැෙනකොට තමන්ගේ ජීවිතයේම සමට විෙනස් කරගන්නවා. ඒ ශ්‍රද්ධාහ ලාභය පින්වත්න. ඒ ්‍රද්ධාව තියෙන කෙනා දහම්ර්කය ගමන් කරනවා. ආන්න ඔහු දකින්නේ එතුළ යහපත එතුළ ගුණය. එනිසා පින්වත්නි ශ්‍රද්ධාව තමන් තුළ අන්තර්ගතනං. තමන් තිසරණය පහිටලා නං තමටමිත්‍රී සද්ධර්මය පිළිසරණ ලබෙනවා අමයි. ඊට පසේ බුදුරියන්සේ වදාළ පින්වත්න්නේ දුස්සීලස්ස සීල කතා දුක්කතා. දුස්සීලකිෙනත් තෙක්කම මේ සීලය පිළිබඳ කතා කරනවා කිය කාරණය පසුයි. එක දුක් කතාවක්. එක දුෂ්කරූ කතාවක්. පංවත්න සීලයෙන් පරිබාහිර කෙනෙක්. සීලයක් ආරක්ෂාන් නොකරන කෙනෙක්. මේ ජීවිතයේ හෙක්ම වුණේ නැති කෙනෙක්. නොහිෙක් මුණ කෙනෙක්. හෙක්මීමක් ගැන කතා කරනකොට, සීලයක් ගැන කතා කරනකොට එකට කැමති නෑ. එකේ ස්වභභාවය. ඒ විරක් නෙමේ ඉංවත්න්නේ ඔොට හොඳුවට අත්දැකම්මැති තවත් කෙනෙක්. යම් යහපත්තක සමාධන් කරනකට. යම් කෙනෙක් සීලයක පිහිටනවට. එ දුස්සීලකෙන කැමති නෑ. ඒක නැත්තෙක සීලේ පිළිබඳව කතාරනකට හුදකින්නන්නේ හතුරෙක් වගේ. ඔහගේ හිතේ හටගරන්නේ දවේශයක් තරහා. කිපිෙන ස්භා යක්ත මහතුර තිබෙන්නේ. දුසීලකෙන නිරන්තරීම බාලා ඇති පින්වන්නේ ඕවා දැන් කරලවැඩක් නෑ. ඕව කරකරා මේ ජීවිතය මේ කාලි කරන්ට බෑ මොන්න පිස්ුද. හිමතමා කතා කරන්නේ ගරහනවා දුස්සීලයා දුස්සීලෑවා ආගේ කරන පින්වත්න්නේ තවත් කෙනෙක් තමන් ඉන්න මට්ටමට දුස්සීල වෙනවට එකන කැමති. සිල්වතෙකුට හු අනුග්‍රහ කරණි නෑ. එකට හේතුව තමා පින්වත්න්නේ ඒ පුද්ගලයා දන්නවා තමා තුළේ ඒ සිල්වත් බ ඔපිහිටන නෑ. එනිසා තමන් දුරලොලෙක් කියල තමන් දන්නවා. ඒනිසාම තමන්ගේ ගුඩට තවකිෙක් එනකොට යට ශක්තියක්. ඒනිසා දුස්සීලකෙන නිරන්තර මුස්සාහ කරගන්නව තමඟි පත්තර තවකිනෙක් දාගාන්ඩ. එහෙම නැත්තන් හු සීලවන්තයන් පිරිසක්මැද තනි වෙනවා කියෙන හිතනෝ. එනිසා දුස්සීලකෙනෙක් බාශ්‍රේ කරනවන මතක තියාගන්ඩ. ඔබ නිරායේ මොගි පත්ත රෙදිලන්ති නවස්තාව වැඩි. ඔහු ඒ පිළිබඳවම යනු ග්‍රා කරන්නේ. ඔබ හොඳට මතක් කරන්නඩ. ඔබ ආස්ශ්‍රේ කරන පිරිස අතර. මෙ මත්ැ බවන කර තියෙනවද සීලයක් ආරක්ෂා නොකරන කෙනා ඒ දුස්සීලට හෙමනත්තන්ගේ සිල්වත් බව මිදන්නට දුසිල්වත් බව පිණිස කතා කරනවා. අයහපතයේ සමාධන් කරනවා ඒ මිත්‍රය කල්්‍යාන මිත්‍රයෙකුත් නොවයි අසත් පුර්ෂ කෙනෙක් සතුන් රණ කපිංවත් කැමතියේේ තවත් කෙනෙක් සතුන් මාරනමට සර කරන න පි ව කැමතියි. වෙක් සවරකන් කරවාට. ඔබ හොදට හොයල බලන්ඩ වැරදි කාමසේවණය කරන කෙනා තවකෙනෙක් වැරදි කාමසීමනට එනවට බොහෝම කැමති ඒකට හොඳදට උඩ ගිඩලි දෙනවා. ඒකට අවස්සා සලසල දෙනවා අවශක්කුම් ප්‍රතිපාතින සපයනවා හරි කැමති වැරදිදිහහි අනුමෝදන් කරවන්ට. තමන් දන්නව අතමන් දුස්සී ලයි කියලා තමන්ටඒකෙන් මිදන්නට වීර්ය ශක්තිය නැතිකොට ඒට උත්සාකරණ නැතිකොට තව කෙනෙක් ඇදලා ඉතින්ට දාන්ට කැමති. බොරු කියනෙෙනතා බොරු කියෙනෙනෙකුට කැමති ක කියන තව කේලම් කියෙන කෙනෙකොට කැමති. ඒ ස්වභාවෙන් නිතුවයි ඒ සවභාවෙන් නිතුවයට තම කැමති. දුස්සීල පිරිසක් මැද සිල්ලතතාාව කොන් කරලාධදාන ප ත්න්නේ. ොත් පිත් ීම ොට හො ලන්න සිල්ලුවතා සීලය ආරක්ෂා කරන කෙනා ගුණධර්ම තියෙන කෙනා කවදාවත් දුස්සීල කෙනාව කුංකරණි නෑ. ඒ දුස්සීල කෙනාව සිිල්වත් කරගන්නට අවශ උප කාර කරනවා. ඒ දුසිල්වත් කෙනාට යහපතට පැමිණෙන්ට උපකාර කරනවා. ඒේ සිල්ලතාගේ ස්වභාවය. එනිසා මතකතියගන්න බුදුරියන් වන්සේ පදාළේ දුස්සීලා සීල කතා දුක්තා. දුසීලයත් එෙක් යිසිල්ල කතා බැරි. නමුත් සිල්වතා සීල පිළිබඳව කරනකට බොහොම කැමැත් හගෙනනන්නවා. එනිසා මේ ජීවිතය තුළපි දෝරා පේරාගන්නට ඕනි සිල්වත් කෙනා දුසිල්වත් කෙන. ඇසුර කරන්නට ඕනේ සිිල්වත් කෙනා දුොසිල්වත් කෙනාට පිහිට වෙන්නට ඕනි සිිල්වත් වෙන්නට. ඒවගගේ බුදුරයන්සේ වදාලා පින්වත්නිි. අපස්ස තස්ස බාහුසච්ච කතා දුක්කතා. මේ ධර්මය පිළිබඳව ඥානයක් නැති කෙනා පිළිබඳව. අල්පස් ෘත ධර්මය පිළිබඳව එතරම් දැනමක් නැති. එවැනි පුද්ගලෙක් එක යම් කෙනන්නේෙක් දහම් කරනු කතා කරන දැනවනම්. ධර්මයේ සාගච්ඡා කරන්නට උත්සා කරනවනම්. දහම් කරනු වීමසන වනන්. අන්න ඉතැවලල්දී ඒ අය නිුරුසන ස්භාහිවින් යුත්තයි. අ මෙැත්ත ප්‍රකාශ කරනවා යම් දම් කතාව කරනකොට දහම් කතාව වෙන පැත්තකට ගෙනියන් රුත්සාා කරනවා. ඒකට හේතු පින්වත්න ධර්මත්ඥාණය තමන්තුර නැති නිසා තමන්තුර තියෙන හීනමානය එනිසා පින්වත්න ඒයායගින් ඔබට අහන්ර ලැබි ඔච්චරෝදීවල් දැනගණ්ඩු නෑ අවශ්‍ය දේවිතතුරක් තිබ්ා මැති ඔයි විදි මාහලකුට අපි මේ ජීවිතය ඔව කරගණ්ඩුන්නේ ිදනගතා මැති එහම තම උන්ජියයන් තමා තුළතින් හේනමානයයක් තවක් කෙනෙක් පිවත්නී තමන් ඉදිරියේ දහම් කතාවක් කරනකොට තමන්ඒකට විරුද්ධ වෙනවා තමන් එක නොසල කහරිනෝ හේතුව තමන්ගතින්ට සුදුසු නෑ කියල තමන් දන්නවා හැබැයි නමුත් තමන් දන්නවා මේ කරන්නේ ශ්‍රේෂ්ට කතාවක් මේ දහම් කතාව යහපත් කියල දන්නවා. ො මන්ඉතන් සුසුනෑ තමන්තු ඒව පහිටල නෑ.ඒ නිසා පින්වත්නි ධර්මඥ්ඥානයේ අඩු බවතුළ දාම් කතතාක් සිදුරනකොට ඒ පුද්ගලයක් තුළ සතුටක් ප්‍රමෝදයක් ඇතිබිනි නෑ. ඒත් දහම් කතායි මගැරල යන ස්වභාවි වැඩි. එනිස බහඳුන ගන්නට ඕනි. අනිකාරණි බුදුරයන් වන්සේ වදාළ පින්වත්නි මච්චරියස්ස චාග කතාදු කතා. මච්චරියස්ස මසුරු කෙනා. මසුරු කෙනෙක් එක් යමෙක් දම්පැන්දීම් පිළිබඳව අත්හැරීම පිළිබඳව කතා කරන වනං ඒක දුක් කතාවක් කියලා බුදුරියන් වසේ වදාලා. ඒක දෘෂ්කර කතාවක් කියල බුදුරියන් වසි වදාළි. මසුරු කෙනාපින්වත්න දන් දින්නිත් නැහැ ඒ දන්දීම පිළිබඳව අනුමෝදන් වින්න නිිත්න හැ. අත්තැරීම අනුෝද විින් නිනැති කොට. තමන් දම්පෙන් දිින්නෙත් නැතිකොට තමන්ගේ ජීවිතටඒ දානය හුරු කරගන්න නැතිකොට.ඉංමතිත් තවකිෙනෙක් දෙන දානයටට අකුල් හෙළනෝ. තවකිනෙක්දින දානයට තවකිෙනෙක්ගේ අත්හැරීමට චාගයට බාධා කරනවා ඒක මසුරු කෙනගේ ස්භාවය. අඩුමතරමේ වචනකින්වතු දවකර නිනෑ. යමෙ ධනි පිළිබඳව වැඩිපුර කතා කරනකොට හරි කේන්තියක් කටගන්න සමන්තුලේ ගුණයන් පිහිට නෑ කියල දන්නවා. පිස්සුද වැඩක් නැති දේවල් වැඩක් නැති වියදම් බලාගෙනින් හපු හම්බෙයි එහෙමනි කියන්නේ. මෙ ධනය ආනිසංස දන්නේ නැහැ. පිනේ ස්වභාවේ දන්නේ මේ ජීවිතය ඔහු යම් සැපයක් විදිනවනන් ඒ සැපේ විදින්නේ ඔහ පෙරජීවිතය එක කරනලද පිනා කේතුකට ගැෙන. බුක්ති විඳබිඳා බුක්ති විඳබිඳදාමී පුද්ගලයා ඒත් පිනටම ගරහනවා තමන්ඒ පිනටම ගරා ගරා තමන් පෙරැස් කරගත්තු පිනක් බුක්තිමිතිනවා තමන් දැ පැන් දෙන්නේ නහ ඒවගේීම තවකිනකට දන් පැන් දිිටවස්ාව දින්නේෙ නැහැ එදවල් නොසල් කාහරලා ඒවට ගරහනවා පින්වත්න ඔයවාගේ ඔබ හලඇති ඉල්ලිසකකින්න සිටුවරයා අධික ලෙස ලෝබයි අපි කියන්නේ කොන්නු කියලා. ඒ තරමටම ලෝබයි. මසරු බව. දවසක් කැවුන් ක්ටිහි තුනා. නෞත් මේක කියට විදිහක් නෑ තමන්ගේ බිරිඳටවත් කිව නෑ. මේකට යන වියදම් දරාගන්න බැරිවේ වේදම් වැඩිව ලෝභකම කැවුන් ගෙඩියක් වු යන්ට. මේක කල්පනා කර කල්පනා කර ඉන්නකට කෙට්ටුනා. ලි ටුවරැගේ බිරිඳ හව මක්දවෙලා තිෙන්නේ ඇයි උච්චර කල්පනා කර කරෙන්නේ. ඇයි මේ කෙට්ටු වෙලාදැන්. අහලා හා ලබොහමමාරුවෙන් හගත්තා මට කැව්මක් කණ් හිතුුණා. අනේ හින අපි මේ නගරී නොක්කෝට මත්තික කැව හදමු. ඉල්ලිස සිටුවරැ කියෙන පිස්සුදුමටඔොයි නගරින් නොකොටම කැවු හදන්න්න හින අපි වීදීන්න විතරක් පි හද. අපක්කොටම ඒකයට දෙමු. මොන ඒකට මේ වදී නොකොටම කැවම්හදන්නේ. ඉල්ලිස සිටුවරෑ හෙමයි. ඉල්ලීස සිටුවරයකි බිරිඳහපව කියනවා හොඳ එනි මාලිගේන්නට විතරක් එන්නම් හදමු අද ලබි කැවුන් දෙෙමුම අපිත් කමු. උට පිස්වද මේ මාලිගේ යඔක්කොටම කැවහදන්න. ඉල්ලීස සිටුවරෑගේ බිරිඳ දන්නවාමි ඉල්ලිස සිටුවරයා ලෝබෙයා කියලා. ඊට පස්ේ කියනවා හහින්නම් ිදිනට විතරහදාාගම. ඉල්ලීස සිටුවර යැ කියනවා ඔහට මකොටද කැවම් මටන ඕනෑ තීරණය කලා කැවම් ගෙඩියක් හදන්ට. තමන්ගේ සිට මාලගේ පාහලද ඉෙලට දරල් වසාගෙන වසාගෙන උඩටි හිල උුත් ක. මුගලන් මහරහතන් වහන්සේ ඉරදීන් වැඩිය අහිළම ජනීල් කවුල්ලු ළඟට ඉල්ලේ සිටුවරයායි. ඇද අනික්ොන චෝටි පික කරගෙන පොඩි කැවමක් හැදවා කැව්ම මුළුත් තාති පිරි්ටලකුණා. තවතවත් පොඩි කෙවම් හැදවා පොඩි කෙවමක් හදාගන්න බෑ. එහෙනම් ඒකින් හදබ වගේ පොඩිම කැවම දෙනවා කියලා එක ගැව් ගෙඩිය ගණ්හතනක ොක්කොම එකට ඇලුනා. ඒ කැවුන් ගලවන්න උත්සාහ කරනවාම බිරිඳයි සිටුවරයයි ආං එතනින් ඒ මහරහතන් වන්සේගේ ධර්මය හාලා. ඒරුම් අරගන වෙනස් වුණා එ මසුරු බව නැති කරගත්තා. පින්වත්නී මසුරාගේ ස්භාව ඒක. එක සීමාවක් නෑ පටලගන්නවා මසුරු බවයි අර පිරිමැස්මයි කියන එක පටල ගන්න ඔබ හොඳදට හොයලබන්න ඔබයි ගම නගර නිවැස. මසුරුක්කම සහ අරපිරිමස්ම කියන දෙකක් ඒ නිි ොද අදු න්න වන ැි. ජීවිතය තුළ යම් කෙනෙක් මසුරු ජීවිතයක් ගෙවන වනම්. දන් පැන් දෙන්නේ නැත්නම්. මේ දුක්සයිච සසර පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක්. සසරයේ සැපේ හොයන වනං සසරේ සැපයක් ලබන්නට ඕන කියලා හිතනවනම් ඒකෙන දන් පැන්්දීමම අහරිරන්නේෙ නෑ දන් පැන් දීම තමඟ ජීවිතට ගල පගන්නවා අත්හැරීම පුරුදු කරනවා. ඊට පසස් බුදරයන් වස බදාලාල පින්වත්ි. දු්ප්ඥස්ස පඥා කතා දුක්කතා. ප්‍රඥ්ඥාව නැති කෙන සමඟ ප්‍රඥාව පිළිබඳව කතා කරන්න දුෂ් කරයි. ප්‍ර්ඥාව රහිත කෙනා මේ සියලු දේ ස්ථීරයි කියළ අදහසකින්නවා. ඔ හොඳට ොහෙල බලන්ට ප්‍රඥ්ඥාවන්ත නැති කෙනා. හැම නිතර උත්සා කරනවා මේ ජීවිත සැපය හොයන්ට. කාලා බීල විනෝ දෙගින්ට ම උසා කරන්නේ. මු මේ ජීවිතය අර්ථයක් ගැන හිතන්නට හට හැකි අවන්නේ මේ සෑම දෙයක්ම ස්ථීරයිකෙන් අදහසින්තම ඔගේ ජවිතය ග වෙන්නේ යම් කෙනෙක් අනිත්‍ය බව කතා කලොත් පින්ගන්නේ මේක අනිත්‍යයි මේ ජීවිතය සභාව මේක අපි මැරෙනවා ඔය මූසල කතා කියන්න පා මැරණ වෙලාව මැරි ඒග නිසා ඕවදැන් කතා කරන්න ඕනි නෑ මැරෙනවා කියන වචනට පවා බයයි ැඹරින් මේේදීවල් හිතන්නට හැකි අවක් කොටනෑ ඒ ප්‍රඥාව තුල පහිට නෑ තමන්ගේ වයිසට යනවා කියන කාරණය ගැෙන හිතන්න කැමතිනෑ වයිස කියන්නේ. ඒ පිළිබඳව යම් කතාවක් කරන්නව න ඒක මගාරිනෝ. ඒ හරි අපහසු යෝවුන්ගේ මනසට උන්ට එක දරාගන්න බෑ. නුවනින් සලකා බලන්න ශක්තියක් නතිකම් පින්වත්න්නේ. මේ බුදුදහම ගැන මේ ශ්‍රී සද්ධර්මය එහැනකොට ඔවුන් කියන අපිට ඔයි කලකිරන්න ඔන්නෑ දැම්ම ඒ පස්සෙ පුළුවන් අපිට බැරි ැවුණ පන්සල යනම් මේ සංසාරය දුකාජී කියලා කිව්වොත් ඔය සසරගෙන අපි දැම්ම දැනගන්න ඕනෑ අපි මැරිලා ගිල්ලම් ඉපදිච්චාමයක බලාගම එහෙම තම කියන්නේ එම සසර ගැන අවබෝධයක් නැතිකම මේ ජීවිතය ගැන අවබෝධයක් නැතිකම ්‍රඥතියන අඩුුව පින්වත්න්නේ. මේ ජීවිතය තුළ යම් කෙනෙක් පින්වත්න්නේ ප්‍රඥ්ඥාවෙන් තොර පිරි සකාශ්‍රය කරනවනම්. ඔහු තුළ මේ ලෝකෝත්තර වශයෙන් වැඩින්නට තියෙන ගුණධර්ම ලෝකොත්්‍රර වශයෙන් ලබන්නට තියෙන යම අවබෝධයක් වේද ඒව දෙසා අනුග්‍රහයක් ලැබෙන්නේ. මේ ජීවිතය තුළ ලැබුණේ යම් දෙයක්ද ඒදී පරිභෝජනය කරමින් කාලගි වනවා. දුකට පත්වෙන කම් එ අයට තේරෙන්නේ ඔබ දැන්න අපින්වත් නී ඇතැම් නිවෙස්සොල කෙනෙක් පන්සලට යනකොට අස පූට එන කොට එකට කැමැත් අක් දක්වන්නේ ඒ හේතුකොටගන මේ ගෙතර පවුල රන්ඩ්ුවවෙතු වෙනවා දැම්ම මමකටද පන්සල්ල යන්නේ ඔව අපට පුළුවන් පසෙ කරගන්න දැන් යන්න ඕනෑ නමුත් අනික් කෙනා හරි කැමති සංගයා හමුවෙන්ට සංගයා මුණගැහින්ට ධර්මය ශ්‍රවණය කරන්නට නොමුත් ඒ පිළිබඳව ධර්මය ශ්‍රවණය කරවා කිය කියනකොටම අනික් කියෙනට තරා යනවා. මේදේවල් මේ ඔක්කොමැතිය දුවකරට යනවද. ඔව කරර කොහොමද මේ ගීජීවිතය මේවා කරන්නේ මේ ජීවිතය සවභාාවයක කන්න අවබදධ කරට හැකිවක් නැ පිවත්න්නේ. අවිනිශ්චිත සභාවයම මේ ජීවිතය තේරු ගන්නේිනෑ ඔබ හිතඩ පින්ගත්න ඔබගේ ජීවිතය තුළ ඕනතරන් දැකල තියෙනවා හදිසි මරණ පපු අමරුව හැදිල බොහෝවිිට අවස්ථා තියෙනවා මැරල වැටෙන ෂණකවමඉන්නවාමි මැරෙනවා නමුත් පංගත්නී ඔබට නිකමටාර හිතනවද හිෙතිල තියෙනවද බ සු ොකින් ම ගටුනොත් පපු යමමාරුව හැදිලලා මෙෙරිල්ලා වැටු නොත් මේ ජීවිතේ කුමක්දමේක අර්ථය මේ ජීවිතේ පුරාවටම බොහෝදෙවල් හොය හොයා හොය හොයා අපි ගමන් කරනවා ළමාකාලයක් පඉගෙන ගණට උත්සා කරනවා. ඊට පස්සේ විභාග පාස් කරන්නට උසාකරනවා ඊට පසේ විශ්වවිද්‍යාලයනට උසාරවා. ශිවිද්‍යාල ජීතන් පසේ රැක ක් යනවා විවාහයක් හොයනවා රැකයා විවා හොයාගෙන දරුව හදාන ගෙවල් හදන්ට තගනවා ඔය ගිනකාරණා තුළ බොහෝ ප්‍රශ්නලට මුුණ දෙනවා දුක් විඳනවා එ ජීවිතය තුළ තමන් ළඟා කරගත්තා කියලා යම් දෙයක් ඇැද තමන් තෘක්තියට පත්වනා කියලා යම් දෙයක් ඇන්ද ඔබ හිතල බලන්ට සම්පූර්ණ වූදයක් තිබෙනවද. ඒ සෑම දෙයක් තුල්ම තමන්ට අඩු පාඩුවක්තියෙනවා. මේ ජීවිතය සභාව මොක්ති කියල කෙනෙක් තේරුම්ගන්නට ඕන. තමන්ගේ ජීවිතයේ තමන්ගේ දරුවන් වෙනු ඉංවයි කරනවා. ආපු හැරල තමන්ගේ ජීවිතයේ දයක් බලකොට. තමන් වයිචටිගහිල්ලා. තමන්ගේ හම රැලිවැටිලා. තමන්ගේ කෙස්ටික පැහිලා. තමන්ගේ හම රැලිවටිල්ලා කෙස්ටි පැහි තමන්ගේ ශරිගරයේ දුර්රලවෙලා ඒ වෙනකාම මේ ජීවිත යම්දයක් හෙවවා. නැත හිතන් තාමත් ඔබ යමක් හොයෙනවා. ඒ ඔබගේ සෙවිල්ල අවසන් වෙලා නෑ. සෝජපු දේ වෙනස් වෙලා. නමුත් යම් දෙයක් තාම හොයෙනවා. ඒ සෙවිල්ල ඉවරිකුත් නෑ. යම් හොතක ඔබ මේ ජීවිතයෙන් සමුගන්නේ ඒ මොතටත් තමට බොහෝ වැඩරාජකරි පිරිලා. මේ ජීවිතයේ අනිත සබ තේරුගත කෙනෙක්. ගිවන්නේ හොම අවබෝධයෙන් ඒෙනා තුළ මසුරු ගති නෑ ඒකෙන තවච්චිනකොට වෛර කරන්නේ නෑ ඒකනා තවත්කිෙන ගෙදදේ පැරගන්නි නෑ ඒකෙනා වැරදි කාමසේවිනි යෙදෙන්නේ නෑ බොරුවෙන් වංචාවෙන් තමගේ ජීවිතය ගෙවන්න නෑ ඒක හේතු පංගත්නේ ඔහොම මේ ජීවිතය සභාව දන්නවා මේ සසරය සභාවෙ දන්නවා පින්න පව දන්නවා. සරණය ගීපු කෙනෙක් ඒ විදිීට තමන්ගේ ජීවිතය පිළිබඳු හිතල යම් කෙනෙක් කටයුතු කරන වනම් මේ ජීවිතය සුළු කාලයක් පවතින්නේ චිර නොවන දෙයක් ස්තීර නොවන දෙයක් කියලා යමෙක් හිතන වනං ඒ ප්‍ර්ඥාවන්තේ ආන එනි කෙනෙක් එක ජීවත්වෙනවා කියලා කියන කාරණය පහසු දෙයක් ආ ඒකන පින්වත්න ම ජීත තුල සීල ක්ෂකරගන්නවා. චාගේ අත්හැරීම් පුරුදු කරගන්නවා. ධර්මත්ඥානයේ වැඩිදුුණු කරගන්නට උත්සා කරනවා. අන්නේ ඒකනා පින්වත් විෘත මනක්තියන කෙනෙක්. අවංකාම කටයුතු කරන කෙනෙක් ජීවත තුළ ුලෙ ට කර පුද කලේ. ඒ ධර්මය පිසරන ලැබෙන පිින්න්නේ. ඒකන තමා මේ ධර්මය පිළිසරන හොයාගෙන යන්නේ. ඒ නිසා හොඳින්සිෙහි කරගන්න ටෝන අපි අපේ ජීවිතය අපි ගෙව්වේ යම් සේද. ඒ ජීවිතය තුළ අපි කටයුතු කළේ අර්ථයක් ඇතිවද. ඒ අර්ථය මේ ජීවිතය උදෙසා පමණක්ද මේ ජීවි යම්මොතක මමුගත්ො. ඒ පරලෝකයේ උදෙසා අපි මක් රැස් කරගත්තද ඒ උදෙසයිට ප්‍රඥාවතියන්න ටෝනි. මේ ශ්‍රී සද්ධර්මය තියන ප්‍රඥාවන්තයන්ට පඥ්ඥාවන්තසායන් දම්මෝ මේ ශ්‍රී සද්ධර්මය පවතින්නේ ප්‍රඥ්ඥාවන්තයන් උදෙසායි දස් ප්‍රාඥකනට ශ්‍රී සද්ධර්මය පිළිසරන හො ගන්නට බැපිින්වන්නේ. ඒනිසයි මේ ප්‍රඥාවන්ත භාවය කියන කාරණය මෙතරම් වැදගත්වෙන්නේ. මේ කියන සභාවයන් පින්වන්නේ මේ මිනිසන් තුළ බුද්ධ කාලි දේවිදිීටම තිබුණා. වර්තමාන තේවිදිීටම තිබෙනවා. ඒවගෙන් පින්වත්න්නේ අනාගතයේ තේවිදිීටම තියවී. නමුත් අපි දැනගැන්නට මන පින්වත්න්නේ මේ මනුෂ ජීවිතයක් ලැබුණු අපි අතිශයෙන් කලාතුරකින් ඒ මනුෂ ජවිතය ලබලා. බුදුරජාණන් වන්සේ ශ්‍රීසදධර්ම හන්ු ලැබි. ල්‍යයාන ිත්‍රේ කම්බෙලා ඒ කල්‍යාන මිත්‍රයාගින් ඒ ශ්‍රී සදධර්මය පැහැදිලි කරකරා පැහැදිලි කරකරා කියල දෙනකොට ඒ පැහැදිලි කරරා කිය ධර්මය අපිට අපේ සවන් පත්වලට වැටිලා අපිට හිතන්නට හැකයාාවකොත් ලැබල තිෙනවනම් ඒ ප්‍රයෝජනය අපි ගන්නේ නැත්නම් ඒ අපේ අවාසනාව කල්්‍යාන මිත්‍රය අප පින්වත්න්නේ හැමදාම අපට ලැබෙන්නේ. එක හොඳින් මතක තියගන්ඩෝ. මේ බුද්ධ ශාසනයක් කියන එක? කල්ප බොහෝ කාලයක් කල්ප ගානක් මේ ලෝකින් නෑ අතුරුදම්. බුද්ධ කියන වචනවත් නෑ. ඒයු ගෝල අපි උපදින්නේ නැතුවද. අපි උපතිනා. ඒ කාලල මිනිසු ඉපදුනී නැත්ත ඉපදදුනාා. නමුත් පින්වැත්න සරණක් පිළිසරණක් නෑ ඉබාගා තිගිය. සසර පුරාවටම ඒ ජීවිත පි ලැබුණ නමුත් පිළිසරණකට ලැබුණ නෑ දුක විතරක් අපට හැබුණා පින්වත්න මේ ලෝකී බුදුරජාණන් වහන්සෙන්නමක් පහළ වුනත් නැතත් දුක කියන කාරණයක් ඇදේ ලෝක මේ ලෝකී පවතින දෙයක් මේ ලෝක බුදුරයන් වන්ස නමක් පහල වුත් නැතත් ුදුුණ සත්වයාට දුක රමෙනවා ඒ දුකට මහුණදන්නට වෙනවා කියන කාරණය පවතිනයමක්. පින්වත් බුදුරජන් වන්සනක් මේ ලෝකට පහළ වෙලා අවබෝධ කරගන්නවාගේ කියන කාරණ. එතෙක් කිසිම සත්‍යකුට කිසි කෙනෙකුට ඒකන්න කාරණ අවබෝධ කරගන්නට බැවෙනවා. බුදුරජාණන් වහන්සෙනමක් පහල වෙලා දුක කියන්නේ මේක යි කියල පැදදිලි කර දෙවා. දුක ඇතිවීම කියල කියනඹින්න මේකයි කිය පැහලි කර දෙවා බුදුරජන් වන්සේ අවබෝධ කරගන්නවා තමන්ගේ සම්භූඥාණෙන් දුක නැති කරන්නේ කොහමද දුක නැතිකිරීම කියන කාරණය අවබෝධ කරගවා දුක නැතිකිරීමක් කිය කාරණය අවබෝධ කරගත්ත බදුරජන් වහන්සේ එන් නැති කරන්නට උපකාරි වන මාර්ගය ප්‍රතිපදාව හඳුනල දෙවා ඒ කායනෝ ඒ තුම් ආරේ මාර්ගය ක කියලාි හඳුන නඒක ඒආර්ය ෂ්ටහකික මාර්ගය. චතරාය සත ධර්මය මේලෝකට බුදුරහන්හන්සේලා විත්‍ර දේශ කරන්නේ. එනිසා පංවත් අපි වාසනගන්තයි මේකීන සම්පත්ති සියල්ලම අපිට ලැබුණ බුදුරජාණන්වන්සසිනමක් සරණයන්ට ලැබුණා ශ්‍රී සද්ධර්මය අපට ලැබිලා සංගරත්නය අපට ලැබිලා කල්ෑන මිත්‍රයක් ලැබි කල්්‍යයාන මිත්්‍රිය ධර්ම දශ කනවා පැහැදිලි කර කරා කියල දෙවා අපේ අඩුව විතරයි තියෙන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න වාද කියන කාරණය අපසතු දෙයක් ඒපන් සැබි තුළ තියන්නට ඕනේ ප්‍රඥ්ඥාව එක අපි වැඩිදුන් කරගන්න ඕෝනි මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරට ප්‍රඥාව පිතුළ වැඩන්න ෝනි මේ සියලු සම්පත් මේ සියලු ලාභයන් අපිට ලැබිලා අපි ඒදෙන් නොසලකා මේ දුක්සහිත සසරේ යන්නට හේතුවෙන සාධක තාමත් එකුතු කරනවනම් ඒ අපේ අවාසනාව තාමත් අපිට මේ දී නොතේරෙනවනම් ඒ අපේ අභාග්‍ය එනිසා පින්වදන බුදුරජාන් වන්සේ මේ දේශ කළේ සේක බල ධර්මයන් ශ්‍රද්ධා සීල සෘත්ත ත්‍යාග ප්‍රඥා ඒතුල වඩා ගන්නට ඕ දුණු කගන්න ටෝනි. යම් කෙනෙක් තුළ මේ සේක බලධර්මයන් දියුණු කරගන්නවන පිින්වන්නේ. ඒ පුද්ගලට මේ බුද්ධ සාාසනය තුළ මේ ශ්‍රී සද්ධර්මය තුළ පිළිසරණ පවති නවා ඒකෙනට පින්වත්න්නේ මේ බුද්ධසාාසන මේ ශ්‍රී සද්ධර්මයෙන් පරිබාහිර දෙයක් තමන්ගේ පිළිසරණ කරගන්නෙ නෑ. ඒන ශ්‍රී සදධර්මය තුළමයි බැසගන්නේ ඒ තුළින්මයි පිලිසරන්න ලබන්නේ. නි පිවත් අපිත් ඒවතුම් සේක බලධර්මයෙන් වඩාගෙන. උතු වූ චතුරාරරි සතති ධර්ම අවබෝධ කරගෙන මේ දුක්සයිත සංසාරගමනින් අත්මි දෙන්නට ගැලවෙන්නට වාසනාව ලැබේවා. සාධ 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 අදදින ලක්කුර දායකත ධර්ම දේශනාව සඳ නග්‍රහ තව දෙරවේ. දෙදහි ඇත ක්ඩි පදිංචි පින්වත් අචචලා උදයන්ගනින් මහත්මය විසින්. විශේෂයෙන්ම කසුන් මිරංගපුතුගේ අධ්‍යපන කටයුතු සාර්ථකවියුම් පිණිස ආශිීරවාද ලබාගනීමට පේක්ෂා කළලා. මේ රැස් කරගත්තාවූ ධර්ම දානමේ මහානියෝ උපේ ධර්මයන්ි පළමෙන්ම සියලුම දෙවියන්ට අනමෝදන් කරමු සක්ධ පින්දුුන් සතරවරන් දෙවරුන් තිස්තක් සැපතිවරුන් මේ පින්හන මෝදන් වෙත්වා ප්‍රදේශවාසී පලාාබාර සරු දෙවියුවමේ පින්ගන මුෝදන් වෙත්වා. ධර්ම බධ රගට සිලු ධර්ම යන් ඒතුපකාර වීවා සාධ සාධසාධ එවගේ ද ස ල පින්ං ුතුන්ගින් නමින් න්න අ ු දප කාර සසිලු නාගේීම නමින් අනන්ත සසර පුරාවට පරලෝග සිල දෙනාට මි පිං න මුදන් වෙෙත්වා සි ු නාගේ පරලෝ ජීවිත සූපත්වෙත්වා සූපත්වෙත්වා. ඒ අයටත් උතුම් ූ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙද්දුක් සහිත සසරින් අත්මි දෙන්නට මේ රැස් කළ සියලු පුුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාධ සාධසාදු මේරස්කරගත්තාව සියල පුුණන්නේ ධර්මයන් අපට මේ උතුම් දහම් කියල දෙන. අපගේ පින්වත් කල්්‍ය යාන මිත්‍ර ලොක සාමීින් වහන්සේට අනු මෝදන් කනවා. ලොකු සාමීින් වහන්සේ නිදුක්වේවා නියුරෝගිවේවා සූපත් පේවා. ආයික මාන්සික සප සැල්ලූ සැලසේවා දීර්ගාාවචලබත්වා උතුමූ චතරාර් සතතිේ ධර්මය අවබෝධි කරගෙන මෙ දුක් සහිත සසරින් අක් මිදන්නට වාසනාව ලැබේවා. සාධ 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 එවගේම මහම වුණාවාසී ප්‍රටවාසී ලෝක වාසී සියලූම සිල් ගුණනම් පුරන පින්න සාමන්වා සිලට මේ පින්වන මුද ත්වා. ග රි ම ස ටත් ද ේක්ක ලූම ද පු තුන්ටමේ පිංගන මදන් මත්වා ඇසිරුදදිනටත් තුම් චතුරාරය සති ධර්මය අ බොධ කරගන්නට වාසනාව ලැබේවා. සාධ 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 විශේෂයෙන්ම කසුන් මිහරංගපපුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා මේ ජීවිතය තුළ නිදුග්භාව, නීරෝගී භාවය සැසේවා. ල්්‍යයානමිත්‍ර සේවනී සැලසේවා කායක මානන්සික සියලු දුක්පීඩා දුරුවේවා දීරිගාාව්ච සලසේවා මේ උතුම් ශ්‍රීස් අද්ධර්මය අවබෝධ කරගන්නට ඒත් චතුරාරිය සතධර්මය අවබෝධ කරගෙන උතුම්මූ නිවනින් සැනසනට මෙස් සියලු පොනිිධර්මයන් ඒතුපකාර වේවා සාධ 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 ර ං තුන්ට පවල්ල රු ටත්ම පිංගන ද ත්වා නන් අුරෙන් දවපකාර කළසිලු පින්හතුන්ටත් නිදුක් නීරෝගී භාව සුවපත්බාව දේරිගාජ සැලසේවා කල්්‍යයාන මිත්‍ර සේවනය සැසේවා. උතු ර්ත අවබෝධ කරගන දුක් සහිත සසරග තරවන්නට සිරු නාටත් මේ සිලු පුණ්ණි ධර්මයන් එකසේ හේතුපකාර වේවා. සාවා. සාධ සාදු එවගේම ්‍රදධා කාරමණඩල සිරුදිනාටත් මේ පින්ංහන මූදන් කරනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකින්ට මේ පින්හන මූදන් වෙත්වා ඒ සිරුදිනාටත් උතුූ ආර සත්‍යයාව බෝධි කරගෙන මෙද්දුක් සහිත සසරෙන් ගහිතර වෙන්නට මේ සියලි පුුණි ධර්මයන් උපකාර වේවා. සාධ සාදු සාධ ඔබ සිරුදිනාටම තෙරුවන් සරණනයි. नमो बुद्धाय